මේ ලංකාවේ මරණු අන්තිම අලියා නොවෙන්නේ නැති. ඒත් මේ ලංකාවේ මරණු පළවෙනි අලියා නොවන බව නම් ඔයත්මවත් හොඳටම දන්නවා. මේවා දකින්නේ මීට සති කිහිපයකට කලින් මිනිස් ක්‍රියාකාරමක් හින්දා තුවාල බලා ගම්බදුණු අලියෙක්. සෑහෙන දවසක් දුක් විඳලා ගිය සතියේ මෙයා මේ ලෝකෙන් යන්නම ගියා. අවුරුදු ගාණක් තිස්සේ අලියෝ ඇවිත් ගම්බැදිලා මිනිස්සුන්ව මැරුවා. ගම්බැදුණු අලියොන්ව මිනිස්සු මැරුවා. කවුද ඇත්තටම මේ වනාන්තරවල සැබෑ උරුමකාරයා නැත්නම් හිමිකාරයා? වැටකඩලු බැඳගෙන අපි අපේ පොළව මේ ටික මගේ මේ ටික වාගේ කියලා බෙදාගෙන තිබුණාට ඇත්තටම මේකේ හිමිකාරයා කවුද? මම නම් හිතන්නේ මේ පොළවේ ඉපදෙන සියලු සත්වයින්ටම පොළවේ අයිතිය සමානයි. මනසින් උසස්සයි කියා ගන්නා සත්ත්ව කොට්ටාසයක් විදියට අපි තවදුරටත් මේ අහිංසක සත්තුන්ට හිරිහැර කරන එක හරිද? මිනිස්සු අමාරුවෙන් කොටන කුඹරට හේනට අලි පැන්නාම ඒක දුකයි තමා. ගෙදරින්න පොඩි උන්ට එකට කන්න තියෙනවා. එහෙමයි කියලා මෙච්චර මේ දියුණු ලෝකේ සත්තුන්ට හිංසා කරන එකව අනුමත කරනවද? කවුරු කොහොම කිව්වත් සත්ව හිංසනය කියන්නේ හොඳ දෙයක් නම් නෙවෙයි. සත්ව ඝාතනයෙන් ඝාතනයට ලක් වෙන්නේ ඒ සතා විතරක් නෙවෙයි. ඒක ඔයා හොඳටම දන්නවා. මොන දේ වුණත් මේ අලිමිනිස් ගැටුමට නම් විසඳුමක් තියෙන්නම ඕනේ. ලංකාවේ ගිය අවුරුද්දේ විතරක් අලියතුන් 360කට වැඩි ප්‍රමාණයක් මැරලා තියෙනවා. ඒක සාමාන්‍යයක් විදියට ගත්තොත් දවසර එක අලියෙක් අනිවාර්යෙන් මේ යන්න ඕන. පරිසර කණ්ඩායම් කියන විදියට ලංකාව නිදහස ලැබු දවස ඉඳන් මේ වෙනකොට අලියත්තු විතරක් මිනිස්සු විසින් 7500කට වැඩි ප්‍රමාණයක් මරලා තියෙනවා. අලිය කියන්නේත් අපි වගේම කිරිබීල වැඩන ශීරපායි සත්වෙක්. ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් වඳ වීගෙන යන සත්ව කොට්ටාසයක් වෙන මේ අලියතුන් රැකගන්න පරිසර කණ්ඩායම් වලට මීට වඩා වෙහෙසක් දරන්න පුළුවන් නම් ඒක ඇත්තම වටීවි. අපි අපිට වගේම පරිසරයටත් සත්වයින්ටත් ආදරය කරමු.